ධර්මානුශාසනාව වැඩමවාහිඳින ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිවිතිගල සුනේත්‍රාදේවී රාජමහා විහාරාධිපති හෝමාගම සුනේත්‍රාදේවී ධර්මායතනාධිපති හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති පූජ්‍යපාද කොළඹගේ ආර්ය යසස්සී ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මදේශනාවේ දායකත්වයන් කටාන කඳවල චතුරංග ප්‍රසාද් වීරසූරිය මහතා ප්‍රධාන පිරිස සමග කෑගල්ල පාර අලවතුර බී.ආර්. මායා දමයන්ති මැතිනිය ප්‍රධාන පවුලේ සියලු දෙනා සදහවතුනි ධර්මශ්‍රවණය සඳහා තිසරණ සහිත පංචශීලය සමාදන් වීමට අපි නමස්කාරය කියමු. අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි ධම්මං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. තතියංපි සංඝං සරණං ගච්ඡාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මච්ඡපමා දත්තාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස.
නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ උපමාකෝ ආයං භික්ඛවි කතං අත්තස්ස විඤ්ඤාපනාය අයං ජීවිතේ අත්තු චත්තාරෝ ආසිවිසා උග්ගතේජා ගෝරවිසාති කෝභික්ඛවි චතුන්නං මහාභූතානං අධිවචනං පටවියාධාතු ආපෝධාතුයා තේජෝධාතුයා වායෝධාතුයා පංචවදකා පවිත්තංතිකාති කෝභික්ඛවි පංචංතං උපාධානක්කන්ධානං අධිවචනං සෙයතිදං වාසනාවන්ත සැදැහැති කරුණාබර පින්වත්තුනි, ඔබ පින්වත් සෑම දෙනාටම අද දින ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මා මාතෘකා කර ගන්නට යෙදුනි සංයුක්ත නිකායේ ආසිවිස වර්ගයේ සලායතන සංයුක්තයේ ආසිවිසෝපම සූත්‍රයයි ඔබට ධර්ම දේශනා කිරීම සඳහා මා මාතෘකා කර ගන්නට යෙදුනි. මේ සූත්‍ර දේශනාව තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් ජේතවනාරාමයට වැඩම කරන්නට යෙදුණු තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි භික්ෂුන් වහන්සේලා මුල් කරගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නට යෙදුණි. මේ සමස්ත සූත්‍රය පුරාම උපමා වලින් පිරිච්ච සූත්‍රයක්. හරිම විචිත්‍ර ධර්ම කරුණාසියක් මේ උපමා ඇසුරින් තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාරන්නට යෙදුණා. මෙහි මූලික හරය ගත්තාම සදැහැති පින්වතුනි, අපි තමන් දෙස තමන්ගේ ජීවිතය දැකමින් අවසානයේදී රහත් තත්ත්වයට පත්වන්නේ කවර ආකාරයකින්ද කියන එක පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ මේ ආසිවිසෝපම සූත්‍රයෙන් භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළා. මේ පැහැදිලි කරපු ධර්ම කරුණු සමස්ත ගිහි ජනතාවටත් තමන්ගේ ආයිති භවය සුවපත් කරගන්ට නිතැතින්ම එකසේ දායක කරගන්ට පුළුවන් කියන එකයි තථාගතයාණන් වහන්සේගේ දේශනාව වන්නේ. එනිසා ඔබ පින්වත් සෑම දෙනාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට යහපත් වූ සිහිය පිහිටුවාගෙන මේ උතුම් තථාගතයාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරන්නට ඕන. එහෙම ශ්‍රවණය කළොත් අපේ ආයිති භවය සුවපත් කරගන්නට හැකියාවක් පවතින බව තමා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා පින්නතුනි, තථාගතයාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ වහන්සේලා ගම් නියම් ගම් සැරිසරා
ධර්මයේ දේශනා කරන විට ධර්මශ්‍රවණය සඳහා පැමිණෙන පින්වතුන්ගේ සිත ධර්මයට අනුගත කරගන්ට කෙටි ධර්ම අවවාදයක් සිද්ධ කරන්න කියන එකයි තථාගත බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒ දේශනාවට අනුව මුලින්ම පැහැදිලි කරන්නේ බණ ටික හොඳට අහන්නට ඕන. අහන බණ ටික මතක තියාගන්නට ඕන. මතක තියාගත්ත ධර්මය බණ තමන්ගේ ජීවිතය සුවපත් කරගන්ට, එදිනදා ජීවිතය යහපත්සේ ගත කරන්ට මේ ධර්මය දායක කරගන්න ඕන කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේගේ අවවාදය. මේක පැහැදිලි කළ දෙන්න කියන එකයි බුදුහාමුදුරුවෝ භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. එනිසා මේ අසවිසෝපම සූත්‍රය ශ්‍රවණය කරන ඔබ සෑම දෙනාම යහපත් වූ සිහියෙන් යුක්තව බණ ටික අහන්න, අහපු බණ ටික මතක තියාගන්ට, මතක තියාගෙන ජීවිතය සුවපත් කරගන්ට ඒ ධර්මය ඔබ දායක කරගන්නට ඕන. පින්නතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරනවා මේ සමස්ත ලෝකයේ සිටින ජනතාවට තමන්ගේ ජීවිතය සුවපත් කරගන්නට නම්, ජීවිතය සුකිත මුදිත කරගන්නට නම් ධර්ම මාර්ගයට පිළිපන්ව කටයුතු කරන්නට ඕන. එහෙම කටයුතු කරන්න නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා අපි පෙර කරන ලද පින් අපට ඒක දායක වෙනවා. පෙර සසරේ අපි මොනවද කරලා තියෙන පින්, පුබ්බේත කත පුඤ්ඤතා, පෙර අපි කරලා තියෙන සසරේ පින් අපට ඒක දායක වෙනවා මේ අත්භවයේදී ජීවිත ගමන ගෙන යාමේදී. යහපත් වූ ගිහි ජීවිතයක් ගත කරමින්, එහෙම නැත්නම් මනුස්ස ආත්මය යහපත්ව ගත කරමින් කටයුතු කරන ඔබට තවදුරටත් ඒ ජීවිතය සුඛිත මිදිත කර ගන්නට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා උත්තාන වීරිය තියෙන්නට ඕන, උත්සාහය තියෙන්නට ඕන. ධර්මය අසා මතක තියාගෙන ඒ ධර්මයේ ජීවිතයට ගෙන කටයුතු කරන්න නම් සදැහැති පින්වතුනි අපි තුල වීරිය තියෙන්නට ඕන, උත්සාහය තියෙන්නට ඕන. එහෙම වුණහම තමා අපේ ජීවිතයේ සාර්ථකත්වයක් කරා ගෙන යන්නට හැකියාව තිබෙන්නේ. මෙන්න මේ කාරණු කාරණා ටිකේ සිහිපත් කරමින් පින්වතුනි, තථාගත බුදුරජාණන් වහන්සේ මේ සංයුක්ත නිකායේ ආසිවිස වග්ගයේ සලායතන සංයුත්තයේ එන ආසිවිසෝපම සූත්‍රය බොහොම ලස්සනට භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කරනවා ලස්සන කතාවකින්. හරිම විචිත්‍රයි මේ කතාව පුරාම තියෙන්නේ උපමාවන් ටික. මේ උපමාවන් මුල් කොටගෙන තථාගතයන් වහන්සේ එකින් එක මේ ධර්ම කරුණු ටික පැහැදිලි කරනවා. දැන් අපි බලමු මේ කතාව කුමක්ද තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන. පින්නතුනි, ඉන්දියාවේ ඈත පිටිසර පළාතක මල්ල නම් රජෙක්, ප්‍රාදේශීය රජෙක් පාලන කටයුතු කරගෙන යනවා. මේ රජතුමා තමන්ගේ ආරක්ෂාවට තමන්ගේ රාජකීය මාලිගයේ සර්පයෝ 4 දෙනෙක් ඇති දැඩි කරනවා. ලේසි පහසු දෙයක් නෙමේ සර්පයෝ ඇති දැඩි කරනවා කියන එක. දැන් අපි බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා, දේශනා කරනවා මේ ඇයි මේ රජතුමා මේ සර්පයින් 4 දෙනා ඇති දැඩි කරන්න හේතු සාධකය. එහිදී පළමු කාරණය හැටියට පෙන්වා දෙන්නේ තමන්ගේ රාජ්‍යයට යම් ආක්‍රමණයක් එල්ල වෙන විට මේ සර්පයින් 4 දෙනා නිදහස් කරලා ආක්‍රමණිකයින් හට ප්‍රහාරයක් එල්ල කරන්ට. දෙවෙනි කාරණය හැටියට පැහැදිලි කරනවා යම් ආක්‍රමණයක් එල්ල වූ අවස්ථාවක රජු ඇතුළු පිරිසට යටත් වෙන්න සිදු වුණොත්
සතුරන්ට යටත් නොවී සර්පයන්ගෙන් විසකා දෂ්ට කොටගෙන මරණයට පත්වන්ට. තෙවැනි කරුණ හැටියට තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා, මේ රජතුමා මේ සරපය හතර දෙනා පෝෂණය කරන්නේ ඇති දැඩි කරන්නේ. රටේ යම් වරදක් කරන, හොරකම් කරන, දූෂණය කරන, වංචා කරන, අන්සතු දේවල් හොරෙන් පැහැරගන්න, රටවැසි ජනයාහට කරදරයක් වෙමින් ජීවත්වන පිරිස් විනාශ කිරීමටත් මේ සරපය හතර දෙනා යොදා ගන්නවා කියන එක පැහැදිලි කරනවා. දැන් මේ රජතුමා දවසක්ද කුමක්ද කරන්නේ? රජතුමාගේ රාජපුරුෂයෝ මේ ප්‍රාදේශීය රාජ්‍ය තුල දරුණු සොරකම් මංකොල්ලකම් කරන එක් හොරෙක් අල්ලගෙන ආවා. රජතුමාට ඉදිරිපත් කළා. ඉදිරිපත් කළාට පස්සේ රජතුමා කුමක්ද කරන්නේ? දඬුවමක් හැටියට මේ පුද්ගලයාට කිව්වා, මේ පෙට්ටි සතරේ සිටින සරපයින් හතර දෙනා හොඳට රැක බලා ගන්නට ඕන. ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරන්නට ඕන. වෙලාවට ආහාර ටික දෙන්නට ඕන. වෙලාවට නාවන්නට ඕන. මේ ආදී කොට ඇති කරුණු කාරණා සියල්ලම පැහැදිලි කළා. පැහැදිලි කළාට පස්සේ මේ සොරකම් කරන පුද්ගලයා, සොර දෙටුවා මේ පෙට්ටි හතර විවෘත කළා. මොහුට තේරෙන්නේ නෑ කොහොම පෝෂණය කරන්නද කියලා. අවසානයේ කුමක්ද සිද්ධ වෙන්නේ? එක පෙට්ටියක් විවෘත කළාට පස්සේ එක සර්පයෙක් දකුණු කකුල දිගේ උඩට ඇවිල්ලා වම් අතේ දකුණු අතේ වෙලිලා සූසූ ගාකන ඉන්නවා. තව එක් සර්පයෙක් වම් කකුල දිගේ උඩට ඇවිල්ලා වම් අත දිගේ තිලා ඒ පැත්තෙන් සූසූ ගාකන ඉන්නවා. තවත් සර්පයෙක් බඩේ තිලා සූසූ ගාකන ඉන්නවා. තවත් සර්පයෙක් බෙල්ල වටේ තිලා ඔළුව උඩින් සූසූ ගාකන ඉන්නවා. දැන් මේ මිනිස්සයාට මේ සොර දෙටුවාට කර කියා ගන්න දෙයක් නෑ. සෙල වුණොත්, ඉරියව් වෙනස් කළොත් මේ සර්පයන් හතර දෙනාම දෂ්ට කරනවා. දැන් මේ සිද්ධිය සැදැහැති පින්වතුනි, එක්තරා කරුණාවන්ත පුද්ගලයෙක් දැක්කා. දැකලා ඔහු කියනවා, ඔබට ලස්සන ආභරණ ටිකක් ලැබිලා තියෙනවනේ, කොහෙන්ද මේ, කවුද දුන්නේ? මට රජතුමා මෙන්න මේ සරපයෝ ටික බලාගන්න කියලා දුන්නා. හැබැයි අවසානයේදී මට සිද්ධ වුණේ මේකයි, ලස්සන ආභරණ වගේ දැන් මේ සරපයෝ ටික මගේ ශරීරයේ තිලා ඉන්නවා. මට කර කියා ගන්න දෙයක් නෑ. හරියට මට ආභරණ ටිකක් රජතුමා දුන්න වගේ කියලා. ඊගාවට මේ කරුණාවන්ත මේ මිනිස්සයා කියනවා, හපෝ, ඔබට මේ දීලා තියෙන්නේ ආභරණ නෙමෙයි, ප්‍රතිමුඛ. මේ සර්පය අති භයානකයි. මේ සර්පයා දෂ්ට කළොත් ඔබේ ශරීරයේ තියෙන ලේ මස් සියල්ලම සැරවවටපත් වෙලා අවසානයේදී පෙරහන් කඩකින් වැක්කිරනෝ වගේ වැක්කිරලා ඔබ මරණයටපත් වෙනවා. ඒ වගේම තවදුරටත් මේ කරුණාවන්ත පුද්ගලයා පැහැදිලි කරනවා, කෘෂ්ඨ මුඛ, මේ සර්පය දෂ්ට කරපු ගමන් මුළු ශරීරයම දරදඬු වෙලා යනවා. ඊගාවට මේ කරුණාවන්ත පුද්ගලයා නැවතත් පැහැදිලි කරනවා, සදැහැති පින්වතුනි, අග්හි මුඛ, මේ සර්පය දෂ්ට කරපු ගමන් මුළු ශරීරය ගිනිගෙනම විනාශ වෙලා යනවා. ඒ වගේම තවදුරටත් මහු පැහැදිලි කරන අනිත් සර්පයා තමා ශාස්ත්‍ර මුඛ. මේ සර්පයා දෂ්ට කරපු ගමන්ම කුමක්ද සිද්ධ වෙන්නේ? ඔබේ අත්පා ඇඟිලි සියල්ලම ගැලවිලා බිමට වැටෙනවා. ලේසි පහසු දෙයක් නෙමෙයි.
එනිසා ඔබට කරන්න පුළුවන් එකම දේ තමා බොහෝම සංසුන්ව මේ සරපයින් හතර දෙනා උන් රැඳී සිටින පෙට්ටිවලට බහලා ඔබ හැකි ඉක්මනින් මෙතනින් දිව යන්න කියන එක තමා මේ කරුණාවන්ත පුද්ගලයා මේ සොර දෙටුවට කිව්වේ. අවසානයේදී ඒ සොර දෙටුවා තමන්ගේ ජීවිතය ගැන හිතුවා. හේතුව සැදැහැති පින්වතුනි, මේ ලෝකයේ තුල සිටින වාසය කරන සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතයට ආදරේ. එනිසා මෙතුමා කුමක්ද කරන්නේ? අර කරුණාවන්ත පුද්ගලයා කිව්ව විදිහට අර සරපයෝ ටික අර පෙට්ටි හතරට දාලා එතනින් නික්ම යනවා. මේක එක් රාජ පුරුෂයෙක් දකිනවා. දැකලා කරන්නේ කුමක්ද? අර සරපයින් ගාවට ගිහින් කියනවා, අන්න ඔබව ආරක්ෂා කරන්නට, පෝෂණය කරන්නට, නාවන්නට හිටිය මිනිස්සයා ඔබ හැම දෙනාම දාලා උතනින් පැන යනවා. එනිසා ඉක්මන්ට ගිහිල්ලා ඔහු දෂ්ට කර විනාශ කරන්න කියලා. දැන් කුමක්ද සිද්ධ වෙන්නේ? අර සොර දෙටුව වේගෙන් දුවනවා. සරපයෝ හතර දෙනාත් ඒ පසුපස්සේ යනවා. එයින් පසුව මේක ආරංචි වෙනවා රජතුමාට. රජතුමාට ආරංචි වුණාට පස්සේ රජතුමා තීරණය කරනවා, මගේ සරපයින් සතර දෙනා ආරක්ෂා කරන්ට සිටිය මේ සොර දෙටුවා නික්ම යනවා. වදකයින් පස් දෙනෙකු ගෙන්වාගෙන මේ වදකයින් පස් දෙනාට කියනවා අර සොර දෙටුවා අල්ලාගෙන ඉන්නට කියලා. දැන් සරපයින් ඉලවගෙන යනවා, වදකයින් පස් දෙනා ඒ පස්සේ යනවා. අවසානයේදී රජතුමා තවත් උපක්‍රමයක් යොදනවා. කුමක්ද උපක්‍රමය? සැදැහැති පින්වතුනි, උපක්‍රමය තමා මේ සොර දෙටුවා කුඩා කල ආශ්‍රය කරපු, වැලිකෙළියේ පටන් සෙල්ලම් කරපු එක් පුද්ගලයෙක් හොයාගෙන ඔහු තමන්ගේ රාජකීය මාලිගයට ගෙන්වාගෙන ඔහුට උපදෙසක් දෙනවා. ඔබ උපක්‍රමශීලීව මේ පුද්ගලයාට සමීප වෙලා බොහෝම කාර්යශූරව ඉක්මන්ව මේ සොර දෙටුව අල්ලගෙන ඉන්න, මම ඔබට මේ රාජ්‍යයේ සේනාපති තනතුර දෙනවා කියලා. දැන් කුමක්ද වෙන්නේ? අර මිතුරා සේනාපති තනතුරට ගිජුව අවසානයේ කුමක්ද කරන්නේ? ඔහුත් කඩුවක් අතැතිව අර යහළුවා පසුපස දුවනවා. දැන් සරපයෝ හතර දෙනයි, වදකයින් පස් දෙනයි, ඒ වගේම තමන් කුඩා කල ආසුරු කරපු තව යාළුවයි, මේ ඔක්කොම දැන් කුමක්ද වෙන්නේ? අර මිනිසා සොර දෙටුවා පසුපස ගමන් කරනවා, දුවනවා. දුවගෙන යන මේ පුද්ගලයාට අර කරුණාවන්ත මිනිසා නැවත ලං වෙලා කියනවා, ඔබ නවතින්න එපා, ඔබේ ජීවිතයට ආරක්ෂාවක් තියෙනව නම් ඔබ තවත් වේගෙන් දුවන්න, බොහෝ පිරිසක් ඔබ පසුපස එනවා, එනිසා ඔබ පරිස්සම් විය යුතුයි, වේගය වැඩි කර ගන්නට කියලා. මෙහෙම වේගෙන් දුවන මේ මිනිසයාට ශාරීරික වශයෙන් යම් තෙහෙට්ටුවක් දැනුණා, විඩාවක් දැනුණා. ඒ විඩාවක් දැනුනට පස්සේ ඔහු දුවන අතරතුරේ එක් ගම්මානයකට ප්‍රවිෂ්ට වෙනවා. ඒ ගම්මානය තුල ගෙවල් හයක් තිබෙනවා. දියපිපාසයි, කුසගින්න දැනෙනවා. ඔහු මේ හැම ගේකටම ගියා, වතුර ටිකක් තියෙනවද, අනුභව කරන්න දෙයක් තියෙනවද කියලා. හැබැයි සැදැහැති පින්වතුනි, මේ කිසිම ගෙදරක කිසිම දෙයක් තිබුණේ නෑ. ජනශූන්‍යයි, හිස් බවක් තමා තිබුණේ. එනිසා කුමක්ද වෙන්නේ? නැවතත් තීරණය කරනවා, මෙතන රැඳී සිටියොත් මාගේ ජීවිතයට අනුතුරක් වෙනවා, කිසිදු මිනිස්සෙක් ඇත්තෙත් නෑ, නැවතත් මා මෙතනින් යා යුතුයි කියලා. එයින් පසුව කුමක්ද සිද්ධ වෙන්නේ? ඔහු නැවතත් දුවනවා. දුවනකොට ගසක් යට වේදනාව භරිත නිසා, තෙහෙට්ටු ගතිය නිසා, ශාරීරික වේදනාවක් තිබෙන නිසා ඔහු කරන්නේ කුමක්ද? ගසක් යට වාඩි වෙනවා, ගිමන් හරින්න. හැබැයි නැවතත් කරුණාවන්ත මිනිසා ඔහු ළඟට ලං වෙලා කියනවා, ඔබ මේ ගස යට හිටියට මේ අවට හොරු ඉන්නවා,
මහාදාමරික හොරු ඉන්නේ. එනිසා ඔවුන් ඔබව අල්ලා ගනි, එක්කෝ ඔබ සතු දෙය පැහැර ගනි. එහෙම නැත්නම් ඒ හොරු ටික ඒ හොර කණ්ඩායමට ඔබත් සම්බන්ධ කර ගනි. එනිසා ඔබ හැකි තරං ඉක්මනින් මෙතනින් යන්න. අවසානයේදී කුමක්ද වෙන්නේ? අර හොරුන් හය දෙනා නැවතත් මේ මිනිස්සයා පසු පසු දුවනවා. දැන් ඔබට පැහැදිලි? සැදැහැති කරුණාබර පින්වතුනි, කී දෙනෙකු මේ සොර දෙටුවා පසු පස ගමන් කරනවාද කියලා. අවසානයේදී කුමක්ද සිද්ධ වෙන්නේ? මේ සොර දෙටුවා වේගෙන් දුවනවා. දුවන අතරතුරේදී ඔහු ගංගා හතරක් හමුවන ස්ථානයට ප්‍රවිෂ්ඨ වෙනවා. මෙතන හරි විශිෂ්ට තැනක්. මේක ඒ සූත්‍ර දේශනාවේදී පැහැදිලි කරනවා. ගව් හතරක් දිග, ගව් හතරක් පළල, ගව් හතරක් ගැඹුරු මහා සුවිශාල ස්ථානයක්. දැන් මෙතනින් කුමක් කරගත යුතුද? පිටිපස්සෙන් සරපයෝ ටික එනවා, ඒ වගේම වදකින් පස් දෙනෙක් එනවා, තමන් කුඩා කල ඇසුරු කරපු කල්යාණ මිත්‍රයෙක් එනවා, ඒ වගේම පල්හොරු හය දෙනෙක් පැමිණෙනවා. එනිසා කෙසේ හෝ මෙතනින් එතර විය යුතුයි කියන චේතනාවෙන් යුක්තව මේ සොර දෙටුවා අවට බලනවා. මේ ගඟෙන් එතර වෙන තැනක් ඔරුවක් නෑ, පාරුවක් නෑ, නැවක් නෑ, කිසිම දෙයක් නෑ, ඒ දණ්ඩක්වත් නෑ. අවසානයේ හුකුමක්ද කරන්නේ? අවට බැලුවට පස්සේ අවට ගස්කොලන් තියෙනවා. ගස්කොලන් වලින් අතු ටිකක් කඩාගෙන වැල්පටක් රැගෙන මේක පහුරක් විදියට සකස් කර ගනිමින් ඉතා මහන්සියෙන් යුක්තව පළවෙනි ගව්ව මොහු වෙරවීරිය යොදලා පිහිනනවා. එයින් පසුව ඔහුට එම ස්ථානයේදී යම් භූමියක් දිවයිනක් හමු වෙනවා. ආයි නැවත එතනින් ඔහු තීරණය කරනවා, මෙතන රැඳී සිටීම මගේ ජීවිතයට අනුතරක් වෙන නිසා නැවතත් මම පීනන්නට ඕන කියලා ඒ පෞරම උපයෝගී කොටගෙන ඔහු කුමක්ද කරන්නේ? තවත් ගව්වක් යනවා. ඒ ගව්ව යනකොට අවසානයේදී ඔහුට දිවයිනක් හමු වෙනවා. නැවතත් එතන රැඳී සිටීම යුක්තිගරුකණය කියන බව අවබෝධ කරගත්ත තවත් ගව්වක් ඔහු ඉදිරියට පීනනවා. මේ ආකාරයෙන් සැදැහැති පින්නතුනි, මේ සොර දෙටුවා ගව් හතරක් පිහිනා ගොස් අවසානයේදී ඔහුට අභයපුරය නම් මහා සුන්දර නිවි සැනසී ගිය ස්ථානයක් හමු වෙනවා. දැන් මෙන්න මේ උපමාවලින් යුක්ත මේ කතාව තුල තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ භික්ෂු මහා සංඝරත්නයට දේශනා කරනවා මේ සසරේ ස්වභාවය. මේ සසර තුල ඇලි ගැලි ජීවත් වුනොත් අපේ අරමුණ වන නිවනට ළඟා වෙන්න හැකියාවක් ඇත්තිනේ. එනිසා සසර ගැන හිතන්ට, ලැබිච්ච මනුස්ස ආත්මය ගැන හිතන්ට, මනුස්ස ආත්මය තුලින් බොහෝ පින්කම් කොටගෙන ජීවිත අවබෝධය කොටගෙන අවබෝධ කොටගෙන ජීවිතයේ සුවපත් කොටගෙන නිවන් දකින්න නිරන්තරයෙන්ම උත්සාහ ගන්න කියන එකයි තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් සැදැහැති පින්වතුනි දේශනා කර වදාරන්නට යෙදුනි. එයින් පසුව මේ තථාගත බුදුරජාණන් වහන්සේ යොදා ගන්නට යෙදුණු මේ උපමා ඇසුරින් තථාගත ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ නිර්මල දහම කෙසේ විස්තර වන්නේද යන්න පිළිබඳවත්, ඒ ධර්ම කරුණු කොහොමද අපේ ජීවිතයට දායක කරගන්නේ කියන එක පිළිබඳවත් අපි සාකච්ඡා කළ යුතු වෙනවා. දැන් ප්‍රථමයෙන්ම වන්නේ කුමක්ද? මේ සර්පයින් හතර දෙනා. බුදුරජාණන් වහන්සේ සර්පයින් හතර දෙනා සම්බන්ධ කරන්නේ ධර්මයට මෙන්න මේ විදිහටයි සැදැහැති පින්වත්තුනි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ.
මෙන්න මේ මහා භූත රූපයන් ටික තුලින් නිර්මිත වන මිනිස් කය වන්න ගන්ධ රස ඕජා කියන මෙන්න මේ සියල්ලත් සමග ගණී භවනය වෙලා ප්‍රසාරණය වෙලා විවිධාකාර හැඩතලයන් නිර්මාණය කරලා ජීවවිද්‍යාත්මක මිනිස් කයක් නිර්මාණය කරනවා. මෙන්න මේ මිනිස් කයේ ස්වභාවය තමා තථාගත බුදුරජාණන් වහන්සේ මේ විසකුරු සර්පයෙන් හතර දෙනාට සමාන කළේ. කවුද? ප්‍රතිමුඛ, කෘෂ්ඨමුඛ, අග්හිමුඛ, ශාස්ත්‍රමුඛ කියන මෙන්න මේ සර්පයින් හතර දෙනාට තමා තථාගත බුදුරජාණන් වහන්සේ පඨවී ධාතුව, ආපෝ ධාතුව, වායෝ ධාතුව, තේජෝ ධාතුව කියන මෙන්න මේ සියල්ලම සම්බන්ධ කළේ. අවසානයේදී බුදුහාමුදුරු දේශනා කරනවා මේ සියල්ලත් සමග වන්නේ ගන්ධ රස ඕජා සම්මිශ්‍රණය වෙලා ගණී භවනය වෙලා ප්‍රසාරණය වෙලා විවිධ හැඩතලවලින් කර්මානුරූපව කරන ලද කුසල අකුසල කර්මත් සමගම මිනිස් කයක් නිර්මාණය කරනවා. දැන් මේ විසකුරු සර්පයින්ට ඇයි මේවා සම්බන්ධ කළේ? පඨවි ධාතුව වෙනස් වෙනවා, ආපෝ ධාතුව වෙනස් වෙනවා, තේජෝ ධාතුව වෙනස් වෙනවා, වායෝ ධාතුව වෙනස් වෙනවා, වන්නේ ගන්ධ රස ඕජා මේ සියල්ලම වෙනස් වෙනවා. විවිධාකාර ලෙඩ රෝගයන් හට ගන්නවා. සීත කාලෙදී අධික සීතලක් අහපුවාම ලෙඩ රෝග හට ගන්නවා. අධික ලෙස ජලය නෑපුවාම, තෙමුණාම විවිධ රෝගාබාධයන් හට ගන්න ඔබට තේරෙනවා මේ මිනිස් කයේ ස්වභාවය. ඒතර මේ හැම දෙයකදීම මේ මිනිස් කය වෙනස් වෙනවා. බුදුහාමුදුරුව අවබෝධ කරනවා, දේශනා කරනවා මෙන්න මේ වෙනස් වෙන මිනිස් කය පිළිබඳව මන අවබෝධයක් සමස්ත ප්‍රජාවටම තියෙන්නට ඕන. සමස්ත මිනිස්සුන්ටම තියෙන්නට ඕන. එනිසා කය පිනවන්න යන්න එපා. කයේ ස්වභාවය අවබෝධ කොටගෙන, කයේ පැවැත්ම අවබෝධ කොටගෙන සසර ගමන සුවපත් කර ගන්නට කය යොදා ගන්න ඕන කියන කයි තථාගත බුදුහාමුදුරෝ දේශනා කළේ මේ විසකූරු සර්පයන්ට උපමා කළ යන්නේ නිසා. අපි මිනිස්සු බොහෝසේ කය පිනවන්න උත්සාහ කරනවා. මමය මාගේ කියලා අල්ලා ගන්නවා. හැබැයි සදහැති පින්නතුනි, මමය මාගේ කියලා කිසි දෙයක් මේ තුල ඇත්තේ නැහැ කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊගාර තථාගත බුදුහාමුදුරුවෝ වදකින් පස් දෙනාට, මේ වදකින් පස් දෙනා මුල් කොටගෙන දේශනා කරන දේශනාව ඉතා විශිෂ්ටයි. එෙහිදී බුදුහාමුදුරුවෝ පෙන්වා දෙන්නේ ධර්මානුකූල මෙන්න මේකයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පඤ්චස්කන්ධය මේ වදකයින් පස් දෙනාට සම්බන්ධ කරනවා. මේ හැම දෙයක්ම මිනිස් කය තුල නිර්මිත වන ක්‍රියාකාරියක්. මේක අවබෝධ කර ගන්නට ඕන. මේ මිනිසා නැමැති සත්වයා තුල සිදුවන ක්‍රියාවලියේ ප්‍රතිඵල තමා අවසානයේදී මිනිසෙක් යහපත් පුද්ගලයෙක් වෙන්නෙත්, අයහපත් පුද්ගලයෙක් වෙන්නෙත්. අවසානයේදී යම් පුද්ගලයෙක් කරන අකුසල කර්ම නිසා නිරයට යනවා, යම් පුද්ගලයෙක් කරන කුසල කර්ම හේතු කොටගෙන අවසානයේ රහත් තත්වයට පත්වන්නට තරම් ශක්ති ප්‍රවාහයක් මේ මිනිසා නැමැති සත්වයා තුළ තියෙන බව අවබෝධ කර ගන්න ඕන කියන එකයි සදැහැති පින්වතුනි තථාගත ලෞතුරා බුදුහාමුදුරුව පෙන්වා දෙන්නට යෙදෙන්නේ. එනිසා නිරන්තරයෙන්ම බුදුහාමුදුරුව දේශනා කරන්නේ මේ වදකින් පස් දෙනාට පඤ්චස්කන්ධය ඉස්මතු කරනවා. ඒ පඤ්චස්කන්ධය පිළිබඳව අවබෝධයක් අපට තියෙන්නට ඕන. පඤ්චස්කන්ධේ රූපය හරියට පෙන පිඩක් වගේලු, වේදනාව හරියට දිය බුබුලක් වගේලු. එනිසා සංඥාව හරියට පින්වතුනි මිරිඟු දියක් වගේලු. ඒ වගේම සංඛාර කියන්නේ හරියට කෙසෙල් කඳක් වගේලු. මෙන්න මේ ටික දකින්නකොට, ඔබට දැනෙනකොට තේරෙයි මෙහි තියෙන ස්වභාවය. රූප කියන්නේ කුමක්ද සදැහැති පින්වතුනි? ඇහැට පෙනෙන දේවල්. දැන් ඔබ දකින්නවා, ඔබ ඇස් දෙකින් බොහෝ දේවල් දකින්නවා. ඒ වගේම ඇස් දෙකින් දකින්න රූප කෙරෙහි ඔබ කොච්චරනම් ඇලීම් ගැටීම් ඇති කර ගන්නවද, සිත් වේදනා ඇති කර ගන්නවද? නිසා මෙන්න මේ පිළිබඳව යථානුරූපීව දකින්න ඕන කියන එකයි තථාගත ලෞතුරා බුදුහාමුදුරුවන්ගේ දේශනාව. එනිසා රූප කියන්නේ ඇහැට පෙනෙන දේ, වේදනාව කියන්නේ විඳීමටයි. අරමුණ රස විඳීම, සැප දුක උපේක්ඛා කියලා අපි කියන්නේ. සමහර විලාවට අපි විඳින දේ තුල
සැපක් තියෙනවා. සමහර වෙලාවට සැදැහැති පින්වතුනි දුකකුත් තියෙනවා. සමහර වෙලාවට අපි උපේක්ෂාසහගතව හැම දෙයක්ම විඳ දරාගන්නම. එනිසා වේදනාව හොඳ අවබෝධයකින් යුක්තව ජීවිතයට ගන්නට ඕන. ඊගවට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංඥාව සංස්කාර. අරමුණු අවබෝධ කර ගැනීම. යම් අරමුණක් අවබෝධ කරගෙන ජීවිතය සාර්ථක කර ගන්ට අපි උත්සාහ ගන්නට ඕන. එහෙම වුණාම අපේ ජීවිතය බොහෝම සුන්දරවත් විදිහට ධර්මානුකූලව පවත්වා ගන්න පුළුවන් කියන එක තමා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම තථාගතයන් වහන්සේ දේශනා කරනවා සංඛාර. රූප, වේදනා, සංඥා, සංඛාර. මෙහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපේ ජීවිතය සුවපත් කර ගන්නට නම් මේ සංස්කාරයන් පිළිබඳව චෛතසික සමූහයක් පිළිබඳව තමයි මෙතනදී පැහැදිලි කරන්නේ. එතනදී බුදුහාමුදුරුවෝ පෙන්වා දෙනවා සබ්බ චිත්ත සාධාරණ චෛතසික පිළිබඳ අවබෝධය තියෙන්නට ඕන. ඒ වගේම ප්‍රකීර්ණක චෛතසික පිළිබඳව අපට අවබෝධය තියෙන්න ඕන. ඒ වගේම කුසල අකුසල චෛතසික පිළිබඳ අවබෝධයක් අපට තියෙන්නට ඕන. ඒ වගේම විරති චෛතසිකයේ පිළිබඳ අපට අවබෝධයක් තියෙන්නට ඕන. ඒ වගේම අපඤ්ඤා චෛතසික පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕන. පඤ්ඤා චෛතසිකයේ පිළිබඳව අවබෝධයක් තියෙන්නට ඕන. ධර්මයේ දකින්නකොට ධර්මයේ තුල නියැලෙනකොට සදහැති පින්වතුනි අපි තුල මෙන්න මේ ඥාන ශක්තියින් වැඩි දියුණු වෙන්න පටන් ගන්නවා. එතකොට අපේ ධර්ම ඥානය පහළ වෙනවා. අන්නේ ඥානය පහළ කර ගන්න නම් බුදුහාමුදුරෝ දේශනා කරනවා යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව අපි ජීවිතය දකිනව නම් අපේ ජීවිතය ගෙන යනව නම් ආන්නේ ජීවිතය හරීම විශිෂ්ටයි පත්මාකාරයි. ඒ ජීවිතය බොහොම ලස්සනට පවත්වාගෙන යන්න පුළුවන්. මේක තමයි අපි හැමෝගෙන් බෞද්ධයින්ගේ ඒකායන පැතුම. බෞද්ධයෝ හෝ වේවා බෞද්ධයෝ නොවන අය හෝ වේවා සෑම කෙනෙක්ම මේ තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජීවිතයට ගෙන කටයුතු කරනවා නම් ආන්නේ ජීවිතය සාර්ථකයි. එනිසා මෙන්න මේ අවබෝධය තියෙන්න ඕන කියන එකයි තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊගාට බුදුරජාණන් වහන්සේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. විඥානය හරියට ඉන්ද්‍රජාලාවක් හැටියට තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඔය අට කතාවල. එනිසා අවබෝධය තියෙන්නට ඕන. විඥානය කියන්නේ සිතයි. දැන් විඥානය තුල මේ සිත් අතර කාමාවචර සිත්, රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් අපි තුල තිබෙනවා. එනිසා මෙන්න මේව පිළිබඳව මනා වැටහීමකින් ධර්මානුකූලව අපි දකින්නට ඕන. මේව ජීවිතයට ගන්නට ඕන. මේ කොටස් පිළිබඳ අවබෝධය කර ගන්නට ඕන. මේවේ අන්තර්ගතය කුමක්ද? මේ සෑම දෙයක්ම සදැහැති පින්වතුනි සිතත් එක්ක හට ගන්න දේවල්, කයත් එක්ක පවතින දේවල්. එනිසා මේ කයයි සිතයි පිළිබඳව ගැඹුරින් යමෙකුට දකින්ට පුළුවන් නම් අන්නේ ජීවිතයේ සාර්ථකයි කියන එක තමා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා දැන් ඔබට පැහැදිලි මේ වදකෙයින් පස් දෙනා කවුද? මේ උපමාවක් හැටියට බුදුරජාණන් වහන්සේ අසවිස්ම සූත්‍රයේදී පෙන්වා දෙන මේ වදකෙයින් පස් දෙනා තුළ කොච්චරනම් ගැඹුරු දහමක් අන්තර්ගත කළා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවද? එයින් පසුව තථාගත බුදුහාමුදුරුවෝ අන්න අර යහළුවා කියන්නේ කවුද? නන්දි රාගය. නන්දි රාගය කියන්නේ සදැහැති පින්වතුනි පිනවීම. මේ පිනවීම නිසා මිනිස්සු මොනවද කරන්නේ? ප්‍රාණඝාත කරනවා, කාමාවචර විවිධාකාර දේවල්, කාමයේ වරදවා හැසිරෙනවා, මුසාවාද, සුරාපානය, අන්සතු දේවල් පැහැර ගැනීම. මේ හැම දෙයක්ම මේ පිනවීමත් එක්ක තමා මිනිස්සු කරන්නේ. මොන තරම් අකුසල් සිද්ධ කර ගන්නවද? ඒ වගේම තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ එක්කම මේ පිනවදීමත් එක්කම එනවා මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ. මේ තුලින් මහා සුවිශාල වූ ක්‍රියාදාමයක් පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ නන්දි රාගය කියන එක තවදුරටත් තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ආත්ම සෙනෙහස පිළිබඳවත් බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ නන්දි රාගය තුල මිනිසා මේක පිනවීම නිසා කුමක්ද සිද්ධ වෙන්නේ? මේ සසර නැවත 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 මෙරි මෙරි ඉපදින්න අවශ්‍ය කරන වස්තු බීජයන් නිර්මාණය කර ගන්නවා මිසක් තමන්ගේ ජීවිතය සුවපත් කර ගන්නට
සසර ගමන සුවපත් කොටගෙන නිවන් දකින්න අවශ්‍ය කරන මඟ හෙලිපෙහෙලි කරගන්නේ නෑ කියන එකයි සදැහැති පින්වතුනි තථාගත ලෝතුරා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. එනිසා ජීවිතයයි දකින්න ඕන කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ඉන් පසුව මේ සොර දෙටුවා ගමන් කරන්නේ කොහාටද? ගමකටයි පැමිණෙන්නේ. ගෙවල් හයක් තියෙනවා. මේ ගෙවල් හය කියන්නේ කුමක්ද? චක්කු, සෝත, ගහන, ජීවහා, කාය, මන. මෙන්න මේ ටික බුදුරජාණන් වහන්සේ අර ගෙවල් හයට උපමා කරලා පෙන්නනවා. මේව තියෙන්නේ ශරීරෙමයි. අන්න අවබෝධය තියාගන්න. චක්කු දැකීම, සෝත ඇසීම, ගාන රස දැනීම, මේ ආදී කොට ඇති දේවල් මිනිස්සු කුමක්ද කරන්නේ? නැවත අපි අල්ල ගන්නවා. රසින් අල්ල ගන්නවා. කයෙන් අල්ල ගන්නවා. කය පිනවනවා. නැවත නැවත මේ සසර සුවපත් කරගන්න උත්සාහ කරන්නේ නෑ. මේව ඇලී ගැලී වාසය කරමින් නැවත මෙරි මෙරි උපදින්න උත්සාහ කරන එකයි තථාගත බුදුහාමුදුර දේශනා කරන්නේ. මේක අවබෝධ කරගන්නට ඕන. අවබෝධ කොටගෙන ජීවිතය සුවපත් කරගන්න ඕන කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම මේ හොරු හය දෙනාට බුදුහාමුදුරෝ දේශනා කරන බාහිර ආයතනයන් හැටියට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම, මේ කොටස් තුලනිත් කුමක්ද සිද්ධ වෙන්නේ? අපේ සසර ගමන අපි සුවපත් කරගන්නේ නෑ, දීර්ඝ කරගන්නවා. එනිසා ජීවිතය දකින්න ඕන කියන එකයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඊගාවට අන්න අර සොර දෙටුවා ගංගා හතරක් හමුවන තැනට එනවා. මෙතනදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා කාම මොහොගය, භව මොහොගය, දිඨ යෝගය, අවිජ්ජා යෝගය. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද? මේ ගංගා හතර කාම මොහොගය, භව මොහොගය, දිඨ මොහොගය, අවිජ්ජා මොහොගය. ඒත් බලන්න මෙතනදී තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ කුමක්ද? මේ ජීවිතයක් සුවපත් කර ගන්නට නම් නිරන්තරයෙන්ම අපි අපේ දෙස දකින්නට ඕන. අපි දෙස දකිමින් ජීවිතය සුවපත් කර ගන්නට නිතින්ම උත්සාහ ගන්නට ඕන. දැන් මෙතන ලස්සන කතාවක් තියෙනවා. ඔබට අටකතාව පරිශීලනය කරනකොට මේක හොයා ගන්නත් පුළුවන්. බලන්න සදැහැති පින්වතුනි, ඔබට අර ඇට්ටේරියා වනයේ කතාව, අලව්පුරයේ ඇට්ටේරියා වනයේ කතාව හොයා ගන්න පුළුවන් නම් මේ චක්කුසෝත ගාන ජීවා කාය මන පිනවීමත් එක්ක ඇතිවෙන සිදුවීම් සමුදාය. ඉතාමත් ලස්සන කතාවක් මේකෙදී ආලවක කුමාරයා බුදුරජාණන් වහන්සේ සමග කරන සාකච්ඡාවක් විස්තර වෙනවා එතනදී. අධික සීතල කාලේ බුදුරජාණන් වහන්සේ ඇට්ටේරියා වනයේ වැඩ වෙසෙනවා. එක් දිනක් රාත්‍රියේ වැඩ වෙසෙනකොට තමා මේ කුමාරයා උදෑසන බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ, ස්වාමීනි, තථාගතයන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද මේ වනාන්තරයේ හිටියේ කියලා. අවසානයේදී බොහොම ලස්සන කතාවක් යනවා. එනිසා මේක හොයන්න බලන්න එවිට ඔබට වැටහෙයි මේ ශාරීරිය පිනවීම තුලින් මේ සසර ගමන කොහොමද සුවපත් කරගන්න පුළුවන් කියන එක පිළිබඳව තථාගත බුදුරජාණන් වහන්සේ මේ කතාවෙන් බොහොම ලස්සනට පැහැදිලි කරනවා. එනිසා එයින් පසුව පහුර හදා ගන්නවා. පහුර කියන්නේ කුමක්ද? සදැහැති පින්වතුනි, ආර්ය අෂ්ටාංගික මාර්ගය. සසරින් එතර වෙන්න නම් අපට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතයට ගන්නට ඕන. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තථාගතයන් වහන්සේ සීල, සමාධි, ප්‍රඥා කියන කොටස් තුනට බෙදලා ජීවිතය සුවපත් කරගෙන නිවන කරා යන්න ඕන මඟ මෙතනදී පැහැදිලි කරනවා. එයින් පසුව බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් එතර වෙන්න තවත් ශක්තියක් හැටියට මෙයා ගව් හතරක් පීනනවා. ඒ හතරෙන් තුනක් දැන් එකක් හමු වුණා. ඒක තමා සෝවාන් මාර්ගයට පිළිපන් මෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය යොදාගත්තා. තවත් ගව්වක් මේ සොර දෙටුව පීනනවා. එතන තමා සකෘදාගාමී මාර්ගය. එතනට ගියා. ආයි ගව්වක් පීනනවා. එතනට යනවා අනාගාමී මාර්ගයට. අවසානයේදී රහත් ඵලයට ඒ ගව් අවසානයේදී අර ෂේම භූමියට, අභයපුරයට පැමිණිලා ඔහු රහත් තත්වයට පත් වෙනවා. මේයින් අදහස් කරන්නේ කුමක්ද? මනුස්ස ජීවිතය සුවපත් කර ගන්නට නම් උත්හාන වීරිය තියෙන්නට ඕන. මේ සොර දෙටුවා තුල තිබුණා වූ උත්හාන වීරියේ ඵලය තමා
අවසානයේදී රහත් තත්ත්වයට පත් කරගන්න පුළුවන් ශක්තිය ඔහු තුළ ගොඩනගා ගත්තේ. එනිසයි බුදුහාමුදුරුවෝ අර පිහිනනවා කියන එකේදී පැහැදිලි කරනවා දැඩි වෙහෙසක් මහන්සියක් මෙන්ම ආත්ම විශ්වාසයක් ගත යුතුයි අපට අපේ ජීවිතය සුවපත් කරගන්න ඕන කියන එකයි තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් එක්කම අපේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවනේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥා කියන කොටස් තුනට බෙදනවා කියලා සදහැති පින්වත්තුනි. එහිදී සීලය කියන්නේ කුමක්ද කියන එක ඔබ දන්නවා. කයේ වචනේ සංවරය සීලයයි. ඒතර මේක පෞද්ගලික ජීවිතය තුළ සමාජික ජීවිතය තුළත් සීලය තියෙන්නට ඕන. එහෙම වුණොත් තමා තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ පුද්ගලයා තුළ සීලය සුරක්ෂිතව තිබෙනවා ඔහු ආයිති භවය දැකලා ජීවිතය සුවපත්කට ගන්න නිරන්තරයෙන්ම උත්සාහ ගන්නවා කියන එකයි තථාගත බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. ඒයින් පසුව තමා සමාධිය කියන්නේ සිතේ සංවරකම. අපි තුල සංවරයක් තියෙන්නට ඕන. බණහාන ඔබ තුලත් රටවාසී ලෝකවාසී සෑම කෙනෙක් තුලම සීලය තියෙන්නට ඕන, සමාධිය තියෙන්නට ඕන, සංවරකම තියෙන්නට ඕන. ඒ වගේම ප්‍රඥාව තියෙන්නට ඕන. මේ ලෝකයේ තියෙන ස්වභාවය අපි දන්නවා. උපාද තිති භංග කියලා මෙන්න මේ පිළිබඳව අවබෝධයක්, වැටහීමක්, දැනීමක් අපි හැමෝම තුළ තිබිය යුතුයි කියන එක තථාගත බුදුහාමුදුරු දේශනා කරනවා. අන්න ඒ අවබෝධය ගොඩනගා ගන්න කෙනාට ධර්මය හොඳින් වටහා ගන්නට පුළුවන්. ධර්මයේ වටහාගෙන නිවන් මගට පිළිපන් වෙන්න නිරන්තර උත්සාහයක් තියෙනවා. ඒ උත්සාහයේ ගමන් මග තමා තථාගත බුදුරජාණන් වහන්සේ මේ අසවිසෝපම සූත්‍රයේදී මුලින්මනින්ම ලෝකවාසී සෑම කෙනාටම පෙන්වා දෙන්නේ තමන්ගේ ජීවිතය සුවපත් කර ගන්නට නම් තමන් තමන් දෙස බලමින් තමන්ගේ ජීවිතය දකින්නට ඕන. එහෙම වුණාම ඒ ජීවිතය සාර්ථක කර ගන්නට පුළුවන්. එකින් එක දකින්නට ඕන. මේක පිළිවෙලක් තියෙනවා. බුදුදහම කියන්නේ අර පිළිවෙලකට ගමන් කරන ක්‍රියාමාර්ගයක අවසන් ප්‍රතිඵලයක් දකින්න ඕන. ආන්නේ අවසන් ප්‍රතිඵලය තමයි මේ සූත්‍රයේ පෙන්වා දෙන්නේ. රහත් තත්වෙට අපි කොහොමද යා යුත්තේ? ඒ යන්න නම් අපි හැමෝම නිරන්තරයෙන්ම උත්හාන වීරයෙන් කටයුතු කරන්න ඕන කියන එක තථාගත බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නට යෙදුනා. එනිසා ඔබ සෑම දෙනාම දැන් ඔබට පැහැදිලි, සර්පයන් හතර දෙනා කියන්නේ කවුද? වදකීන් පස් දෙනා කියන්නේ කවුද? කුඩා කල ඇසුරු කළ මිත්‍රයා කියන්නේ කවුද? ඒ වගේම ගමකට පැමිණි පසු ගමේ ගෙවල් හය කියන්නේ කුමක්ද? ඒ වගේම සොර දෙටුවන් හය දෙනා කියන්නේ කවුද? ඒ වගේම ගංගා හතරක් හමුවන ස්ථානය කියන්නේ කුමක්ද? ඒ වගේම සදැහැති පින්වතුනි පහුරක් කිව්වේ කුමකටද? ඒ වගේම මේ ගව් හතරක් ගමන් කළේ කොහොමද කියන එක පිළිබඳව දැන් ඔබට පැහැදිලි තථාගත ලෞතුරා බුදුහාමුදුරුවෝ මේ භික්ෂුන් වහන්සේට මේ සූත්‍ර දේශනාව සිද්ධ කළා. අවසානයේදී ධර්මඥානය පහළ කරගත්ත මේ භික්ෂුන් වහන්සේලා සෑම දෙනෙක්ම රහත් තත්ත්වයට පත් වුණා. දැන් ඔබට මේ සූත්‍රයෙන් අසවිසෝපම සූත්‍රය තුළින් බොහෝ ධර්ම කරුණු කාරණා ජීවිතයටගෙන ජීවිතය සුවපත් කර ගන්නටයි නිරන්තරයෙන්ම උත්සාහ ගත යුත්තේ ලැබිටු මනුස්සාත්මය සුවපත් කර ගන්නට. සාදෝ සාදෝ සාදෝ. ධර්මදේශනාවේ දායකත්වයන් සිහිපත් කිරීමට අවසරයි කටාන කඳවල ටව සයිඩ් සිටි 50A නිවසේ පදිංචි චතුරංග ප්‍රසාද් වීරසූරිය මහතා ප්‍රධාන පවුලේ සියලු දෙනා ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ වත්තේ වැව අප්පුහාමි කිරියත්තා, මණිකාමි කිරියම්මා, සුගත් වත්තේ වැව මාමණ්ඩිය, තිලකාවති ලොකු අම්මා, කෝන්ගොඩ ආරිස්සේන කිරියත්තා, තිලකාවති කිරියම්මා ප්‍රධාන මියපරලව ගිය සියලුම නෑසියන්ට පින් අනුමෝදන් කිරීම, එය සිහිපත් කිරීම, සුජීවත්ව සිටින පවුල්වලට සහ සම්බන්ධ සියලු දෙනාට සුවසෙත ප්‍රාර්ථනා කිරීම, මේගමුවේ සීනා විජේසිංහ, උපාලි මහින්දසිරි දෙමව්පියන්ට, කුරුණෑගල සුසීලා උදය කුමාර දෙමව්පියන්ට,
නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කිරීම. ඒවාගේම උපාලි මහින්දසිරි පියාණන්ගේ ජන්මදිනය වෙනුවෙන් ධර්මදේශනාවේ දායකත්වයට මේ අයෙක්ුණේ චතුරංග, දුෂාන්, නිමංක, යුරේෂා දූදරුවන් හැම දෙනාම අපි ඔබතුමාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දායකත්වය ගැන කටයුතු කළ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිරජීවනය ප්‍රාර්ථනා කරනවා. දායකත්වයට එක් වුණේ කටාන කඳවල ටවර් සයිඩ් සිටි 50A නිවසේ සිටයි. B.R. මායා දමයන්ති මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක්වන්නේ T52-2 කෑගල්ල පාර අලවතුර නිවසේ සිට 2024 සැප්තැම්බර් මාසයේ 19 දින අද දින පළමු උපන්දිනය සමරන පවන් ආදිත්‍ය නයනජිත් පුතුට සුවසෙත ප්‍රාර්ථනා කිරීම, පුතාගේ අනාගත කටයුතු සියල්ල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියන උදාර ප්‍රාර්ථනාව බී.ආර්. ධර්මවර්ධන පියාණන්, ඩබ්ලිව්.ජී. හින්නි මහත්මයා පියාණන්, ඩබ්ලිව්.ඩබ්ලිව්. මාලනී මෑණියන් මේ හැම දෙනාටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීම. ඒ වගේම පවුල්වලට සහ සම්බන්ධ මියගිය හැම දෙනාටම පින් අනුමෝදන් කිරීමත්, ගෞරවනීය දේශකයන්න් වහන්සේ ප්‍රධාන මහා සංඝරුවනට නිරෝගී සුවය ප්‍රාර්ථනා කිරීමේ අරමුණත් ඇතිවයි අද දවසේදී අලවතුර කෑගල්ල පාර T52-2 නිවසේ පදිංචි පින්වන්ත බී.ආර්. මායා දමයන්ති මැතිනිය ධර්මදේශනාවේ දායකත්වයට එක් වූයේ. මීළඟට මා ඉතාම ගෞරවයෙන් ආරාධනා කරනවා ගෞරවනීය දේශකයන්න් වහන්සේට පුණ්‍යානුමෝදනාව සඳහා. රැස්කර ගන්නට යෙදුණු සියලුම පින්, ඔබ නමින් මිය පරලව යන්නට යෙදුණු සියලු මළගිය ඥාතීහු මේ උතුම් පින් අනුමෝදන්ව නිවනින්ම සැනසෙත්වා කියන ප්‍රාර්ථනා සිතින් මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. රැස්කර ගන්නට යෙදුණු සියලුම පින්, ඔබ අප සැමසුරකින සියලු දෙවියෝ මේ උතුම් පින් අනුමෝදන්ව නිවනින්ම සැනසෙත්වා කියන චේතනාවෙන් දෙවියන්ටද පින් අනුමෝදන් කරමු. කතං අම්මේහි ඉමං පුඤ්ඤං සබ්බ සම්පත්ති සාදකං සබ්බේ දේවානුමෝදන්තු අම්හි රක්කංතු සම්බදා. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කොටගෙන නිවන් දකින්න මේ පින හේතු වේවා, වාසනාම වේවා කියන ප්‍රාර්ථනාවෙන් ඔහොම වන්දනා කර ගන්ත. අභිවාතන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩංති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාති සමිඤ්ජතු. ධර්මදේශනයේ පැවැත් වූ ගෞරවනීය දේශකයන්න් වහන්සේ නිවිතිගල සුනේත්‍රාදේවි රාජමහා විහාරාධිපති, හෝමාගම සුනේත්‍රාදේවි ධර්මායතනාධිපති, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සහකාර විදුහල්පති පූජ්‍යපාද කොළඹගේ ආරේ යසස්සි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, අපි උන්වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මෙම වස්සාන සමයේදී ඔබේ නෑසයන්ට, හිතවතුන්ට සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීමට, පින් අනුමෝදන් කිරීමට අභිමානනීය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ධර්මදේශනයක දායකත්වය ගෙන කටයුතු කරන්න, කතා කරන්න අපිට අපේ දුරකථන අංකය 01 12 69
71:40 මෙම ධර්මදේශනය SLBC ධර්මානුශාසනා YouTube නාලිකාව ඔස්සේද විකාශය වන වග සිහිපත් කිරීමට කැමැති. මෙතෙක් වේලා ධර්ම ශ්‍රවණය කළ ඔබට සම්මා සම්බුදු සරණයි.